ඉතින් මේ අපිට රැස්වීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ වෙලාවේ අහනවා අල්ලස්සා දූෂිත විමර්ශන කොමිෂන් සභාවට ඇවිල්ලා දැන් පැමිණිල්ල දැම්මා. මෙන්න අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මාධ්‍යාංශයේ සේවක පිරිස එම ආයතනයේ ඉන්නවද නැත්නම් ආයතනයේ වැඩකට ගිහිල්ලාද ඉන්නේ කියලා. අපි මේ වෙලාවේ නිරීක්ෂණය වුණා මගේ රට සංවිධානයේ නිලධාරීන් ඉන්න අර පක්ෂ සම්මේලනයේ ඇතුලේ 54 ඉරක් 29යි 75 කියන ධර්ණ වාහනේ මේ වෙලාවේ තියෙන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇතුලේ. එහෙමනම් මේ පක්ෂයක පෞද්ගලික පක්ෂයක වැඩකට රජයේ වාහනය ගිහිල්ලා තියෙන්නේ කොහමද? ඒ විතරක් නෙමෙයි මේ ඉහත ගියපු ආයතන දෙකේ ඉන්න කැමරා ශිල්පීන් කැමරා උපකරණ මේ සියලුම දේවල් මේ වෙලාවේ තැන්පත් වෙලා තියෙන්නේ මේ ගෘහස්ථ ක්‍රීඩාංගණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණේ. එතකොට මේක මේ රජයේ වැඩද? එහෙම නැත්නම් මේ නාගරික සංවර්ධන අධිකාරියේ මොකක් හරි විශේෂ රැස්වීමක් තියෙනවද මේ පොහොට්ටු රැස්වීමක් අතරතුර? අපි ඒ ප්‍රශ්නේ අරගෙන ආවේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට. වහාම රයිට් එකක් කරන්න ඕනි. වහාම මේගොල්ලෝ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ රජයේ දේපල අයිති විදිහට භාවිතා කරනවා පොහොට්ටු රැස්වීම ඇතුලේ. වහාම ගිහිල්ලා එතන ඒගොල්ලන්ව ඒ නිලධාරීන්ව අත්අඩංගුවට අරගෙන අහන්න තමන්ට මේ ස්ථානයට එන්න විධිවිධාන නියෝග දුන්නේ කවුද කියලා ප්‍රසන්න රණතුංග නියෝග දීන නැද්ද කියන එකත් විමසා බලන්න කියලා මම මේ අවස්ථාවේදී අපි පැමිණිලි කළා. අපි බලමු අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ රජයේ දේපල අයිති ආකාරයට භාවිතා කිරීම සම්බන්ධයෙන්. පොදු දේපල පනතේ නම් දඩුවම් අප ගන්න බැරි වැරද්දක් තමයි මේ වෙලාවේ නාගරික සංවර්ධන අධිකාරියේ මේ නිලධාරීන් සිද්ධ කරන්නේ. මේ රටේ වංචාවක් පිළිබඳව අපි දැන් මේ වෙලාවෙම මේ වංචාව සිදු වෙනවා කියන එක දැන් දැනුම් දීලා තියෙනවා. එතකොට දැන් සමහර වෙලාවක මේ රටේ හැම වෙලාවෙම අස්වැයා ගියාට පස්සේ ස්ථාලේ වාහනේ කෙනෙ වෙන්නේ. එහෙම දෙයක් අපි කියන්නේ නැහැ. දැන් මෙන්න නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ තියෙන වාහන ඊට පස්සේ මාධ්‍යාංශයේ වැඩ කරන විදිය. අපි මේකේ සම්පූර්ණ විස්තරය ලියලා තියෙනවා වාහන නම්බර සහිතව. හැබැයි දැන් අල්ලස්සා දූෂණ වංචාව විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කළා. අද මේ වෙනකොට සුගතදාස ක්‍රීඩාංගණයේ පාත්‍රණ ඒ ක්‍රීඩාංගණයට ගිහිලා බලන්න කවුද මොනවද එතන කරන්න කියන. තාමත් මේ දවස් ටිකේ මේ 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 පක්ෂේ විතරක් නෙවෙයි අපිට දේශපාලන වැඩක් නැහැ. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ තමන්ගේ සම්මේලන පවත්වන්නේ අනිවාර්යෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. දැන් බදු ගහනවා කන පිට පෙරලෙන බදු ගහනවා වැට් එක වැඩි කරලා තියෙනවා 15යි 18යි. හැබැයි ඒ සල්ලි වලින් තමයි මේ වියදම් කරන්නේ. ඉතින් මේ රටේ ජනතාව තව බදු ගෙවිය යුතුද? ඒ නිසා අපි කියනවා පොහොට්ටුවට නෙමෙයි මොන පුට්ටුවට උනත් කමන්නේ. අපි කියනවා මේ රටේ මිනිසුන්ගේ සල්ලි රටේ ආර්ථිකය විනාශ කරන්න එපා මේ විදියට. අපි දැක්කා පහුගිය දවස්වල මේ වෙනකොට නගර සභාව ඊට පස්සේ එක එක අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශය වාහන දාලා තමයි පොඩි ගහන්නේ. මේ කාගේ සල්ලිද? බලට ඕනෑ මංගල්‍යයක් කරගෙන ඉන්න මෙරණ මිනිසුන් මේ වෙලාවේ ජීවත් වෙන්න බැරි වෙන වෙලාවක අපි කියනවා මේ ගැන රජයේ වැකගිය යුතු ආයතන අනිවාර්යයෙන් මේ ගැන හොයා බලන්න ඕනේ.